සමහර ගෑනු ළමයි ඉන්නවා තනිකරම පිරිමි ළමයි වගේ හැසිරෙන. අපි කියන්නේ ටොම්බොයි කියලා. එහෙ වගේම සමහර පිරිමි ළමයිත් ඉන්නෝ ගෑනු ළමයි විදිහට හැසිරෙන. එයාලා අඳින්නේ පළඳින්නේ කතා කරන්නේ සියලුම දේවල් ගෑනු ළමයි වගේ. එයාලට අපි කියනවා නංගි මල්ලි කියලා. එහෙම පුද්ගලයෝ තමයි දවසක සමලිංගික වෙන්නේ සංක්‍රාන්ති ලිංගික වෙන්නේ. ඒක මේ වෙන මුකුත් හින්දා වෙන දෙයක් නෙමෙයි. තනි කර්ම මානසික ලෙඩක්. ඒ අයව අපි මේ සමාජයේ මානසික රෝගීන් හැටියට හඳුන්වන්න පුළුවන්. බොහොම ස්තුතියි ඔබගේ පුද්ගලික ආකල්ප එහෙම නැත්නම් පුද්ගලික අදහස. නමුත් මනෝවෛද්‍ය විද්‍යාව ඊට වැඩිය වෙනස් අදහසක් දරන්නේ. ඉතින් එතුමියගේ මතයත් එක්ක අද අපි අපේ සාකච්ඡාව අවසන් කරනවා. ඔලොබ පුතා කියන්න. අම්මා කොහෙද ඉන්නේ? ලයිව් එක ඉවරුණා විතරයි. මම ප්‍රෝග්‍රෑම් එක බැලුවා. මට අම්මට කියන්න දෙයක් තියෙනවා. ඔව් ලොකු කියන්න. අම්මා මටයි ප්‍රොපෝසල් හොයන්න එපා. ඒක තේරුමක් නැති වැඩක්. ඒ මොකද? මං කෙනෙකුට ආදරය කරනවා. ඒ නිසාම තමයි මම කැනඩාවට ආවේ. මං යව ඇමරිකානු. කවුද? අම්මේ එයා බොයි කෙනෙක්. මම ලංකාවේ හිටියටත් වඩා ගොඩාක් සතුටින් මේ ජීවත් වෙන්නේ. අපිට මේ හරි නිදහසක් නේ. ලිංගික සංක්‍රාන්ති ප්‍රජාව ඇතුළු අනිකුත් ලිංගික සුළුතර ප්‍රජාව මානසික රෝගීන් නොවේ. ඔවුන්ටත් අනිත් අය වගේම සමාජයේ ආදරය කරන්න, රැකියාවක් කරන්න, අභිමානකින් තුර ජීවත් වෙන්න අයිති අවකාශය තියෙනවා. ඉතින් මනුෂ්‍යත්වයේ නාමයෙන් හැමෝටම නිදහසේ ජීවත් වෙන්නට සහයෝගය ලබා දෙන්න.